aus Vienna. අද හස්වේනින් ඔබව මුණ ගැහෙන්නේ මනෝචිකිත්සක ශාස්ත්‍රපති කෞමාල් ද සිල්වා. අපි අද කතා කරන්නේ සමාජයේ මේ එච්චර කතාවට ලක්වෙන්නේ නැති මාතෘකාවක් පිළිබඳව, මේ ජීවිතයේ අවධියක් පිළිබඳ මහලුවිය සම්බන්ධයෙන්. දැන් අපි සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම මේ කතාවට ප්‍රවේශ වෙමු. ජීවි අජීවි ඕනම දෙයක් කාලෙත් එක්ක විවිධ වෙනස් වීම වලට බඳුන් වීම කියන එක ඉතාම සාමාන්‍ය දෙයක්. ඒ වගේම තමයි මිනිසාත් තමන්ගේ මේ ජීවන චක්‍රය තුළ උපතේ සිට මරණය තෙක් ලදරු, ළමා, තරුණ, වැඩිහිටි, මහලු වශයෙන් ක්‍රමයෙන් මහලුවියට ප්‍රවේශ වීමේ ක්‍රියාවලිය කිසිවෙකුට වළක්වන්න බැරි දෙයක්. ඒ කියන්නේ අනිවාර්යෙන් වෙන දෙයක්. එතකොට මේ ලෝක ජනගහන සම්මේලනයේ විසින් මේ වෘද්ධභාවය කියන එක තීරණය කරන්න ගන්න සම්මත වයස් සීමා වශයෙන් දක්වන්නේ සාමාන්‍යයෙන් වයස අවුරුදු 60 සීමාව. දැන් මේ සීමාව නිර්ණය සඳහා ඔවුන් පාදක කරගත් සුවිශේෂී කරුණක් තමයි පුද්ගලයන් තමන්ගේ රාජකාරී වලින් විශ්‍රාම යන වයස් සීමාව අවුරුදු 60 වීම. ඒ වගේම ඒ ආසිතව පුද්ගලයන්ට මුහුණ පෑමට සිදුවන ප්‍රබල මානසික පීඩනය කියන දේවල් තමයි මොවුන් මෙන්න මේ කාරණේදී විශේෂ අවධානය යොමු කරලා තියෙන්නේ. දැන් නූතන මිනිසා ගත්තකින් පස් අධ්‍යාපනික හා තාක්ෂණික වශයෙන් කොයි තරම් යුගයක් පහු කරමින් හිටියත් ඔවුන්ගේ ලදරු, ළමා, යෝනියට සාපේක්ෂව වැඩිහිටි සහ මහලුවිය ඔවුන් ගෙවා දමන්නේ තරමක් අසාර්ථක, ඛේදනීය ආකාරයකට. එතකොට මනෝවෘත්තිකයෙක් වන මේ මගේ අදහස ඇත්තටම මේ සඳහා අපි පිළියම් ලබා දිය යුතුමයි. අපි සමාජයක් වශයෙන් ඒකරාශී වී යුතුමයි මේ ගැටලු වලට මුහුණ පාන පුද්ගලයන්ට අවශ්‍ය යම් සහනයක් ලබා දීමට. ඒකයි අපේ මාතෘකාව අද මේ පිළිබඳ කතා කරන්න තෝරගත්තේ. දැන් මේ ගැටලු වලට පිළියම් හොයනකොට තවමත් බොහෝ පිරිසකගේ අවධානය මේ පිළිබඳ යොමු නොවූ බවක් තමයි මනෝවෘත්තිකයෙක් වෙන මගේ අදහස. දැන් ඕනම පුද්ගලයෙක් කියන්නේ මේ කායික, මානසික, සමාජීය කියන මේ අංශ තුනෙහිම එකතුවක්. දැන් ඒ අනුව ගත්තගෙන් පස්සේ වයස්ගත වීමත් එක්ක පුද්ගලයෙක් තුළ මේ අංශ තුනෙහිම පැහැදිලි වෙනස්කම් අපිට දැක ගන්න පුළුවන්. දැන් ඒ අනුව අපිට දැක ගන්න පුළුවන් කායික වෙනස්කම් කීපයක් අපි ගත්තොත් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ බිඳ වැටීමක් බොහෝ විට සිදු වෙනවා. ඒත් එක්ක විවිධ රෝගාබාධයන්ට ගොදුරු වීමේ සම්භාවිතාව ඉහළ යනවා. ඒ වගේම තරුණ වියේදී ශක්තිමත්ව තිබුණු ශරීර අවයව වයස්ගත වීමත් එක්ක අබල දුබල තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. ඒත් එක්ක ඇස් පෙනීමේ දුර්වලතා මතුවීම, ශරීරයේ දෙකුම් කළුභාවය අඩුවීම, අස්ථිහා සන්ධියාසිතා බාධ ඇතිවීම, කෑම දිරවීමේ ගැටලු මතුවීම, අනිද්‍රාව, ඒ වගේම අක්‍රමවත් නින්ද වගේ නින්දාශ්‍රිත ගැටලු, ඒ වගේම මතක ශක්ති දුර්වල වීම, ඒ වගේම තවත් විශේෂ කරුණු කීපයක් තියෙනවා. මේ මොහොතේ කල කී දේ පවා ඉතාම ඉක්මනින් අමතක වෙන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ පැරණි මිතුරෙක් පවා හඳුනා ගන්න ඉතාම අපහසු වෙන්න පුළුවන්. ඒ වගේම කල යුතු දේ මොකද්ද, නොකල යුතු දේ මොකද්ද කියන එක පිළිබඳ අවබෝධය අඩු වෙන්න වගේ දේවල් මේ කාලෙදී වෙන්න පුළුවන්. මේ සියල්ලම කායික විපර්යාස වුණත් මේවායේ බලපෑම මානසික බිඳිවැටීම් වලට වක්‍රාකාරව දායක වෙනවා කියන එක අපි හිතට ගන්න ඕනි. දැන් මේ වයස්ගත පුද්ගලයන් කෙරෙහි තමන්ගේ පවුල සහ සමාජයේ දක්වන ප්‍රතිචාර සහ බලපෑම වටහා ගැනීම ඉතාම වැදගත්. දැන් මේ අපි ප්‍රශ්නයකට විසඳුමක්නේ හොයන්නේ. එතකොට මේවා පිළිබඳ අවබෝධය ඉතාම වැදගත්. අපි උදාහරණ කීපයක් බලමු. දැන් වයස්ගත පුද්ගලයන් ගත්තකින් පස්සේ ඒ කාලෙට පොඩි ළමය වගේ කියලා අපි අහලා තියෙනවනේ, අපි දැකලා තියෙනවනේ. දැන් මොවුන්ගේ මේ ක්‍රියාකලාපයේ සහ හැසිර ීමට දරුවන් දක්වන්නේ තරම් සුබවාදී ප්‍රතිචාරයක් නෙමෙයි. දරුවන්ට මේක මහා බරක් වගේ සමහරලාට දැනෙන්න ගන්නවා. ඒ වගේම විශේෂයෙන්ම මේ විශ්‍රාම ගැනීමෙන් පස්සේ වැඩිහිටියන් මේ සමාජ ක්‍රියාකාරීත්වයෙන් ඉවත් වූ, ඒ වගේම ඉපැයීම් ශක්තියෙන් තොර පිරිසක් බවට පත් වෙනවානේ. ඒ අනුව ගත්තන් පස්සේ ඇතැම් විට මේ කියන්නේ තම දෙමාපියන් දරුවන් විසින් නොසලකා ආහාරන මට්ටමකට පත් වෙනවා. ඒ කියන්නේ ඒ කාලේ වෙනකොට දරුවන්ට මහා හිසරදයක්, මහා බරක් බවට තමන්ගේ දෙමාපියන් පත්වන ස්වභාවයක් අපිට පේන්න ගන්නවා. ඒ වගේම මේ වියපත් වූ දෙමාපියන්ට තමන්ගේ දරුවන් විවාහ කරගත් බෑණාවරුන්, ලේලිවරුන් ආසිත විශාල ගැටලු ඇති වෙනවා. මේකත් ඉතාම ඛේදනීය තත්ත්වයක්. දැන් මීට අමතරව ගත්තම මේ වයස්ගත දෙමාපියන් සතු මේ සියලු දේපල
ධනය දූදරුවන් තමා වෙත පවරගෙන ඉන්න අනතුරුව දෙමාපියන් නොසලකා හරින මට්ටමකට පත් කිරීමත් අපිට දෙක ගන්න පුළුවන්. ඇතැම් විට මේ දරුවන් ලබාගෙන තියෙන විවිධාකාර මේ ණය තුරසරෝ මේවා ගෙවා දමන්න වගේ දේවල් බොහෝ විට සිදු වෙලා තින්නෙත් මේ වයස්ගත පුද්ගලයන්ට. ඒකත් මොවුන්ට විශාල පීඩනයක්. දැන් ජීවිත කාලේ පුරාවටම යම් කෙනෙකුට නොවිසඳුණු අවශ්‍යතා තියෙනවා නම් එවැනි පුද්ගලයෙක් තමන්ගේ මහලු විය ගත කිරීමට සිදු වෙන්නේ ඉතාම පීඩාකාරී තත්ත්වයක් යටතේ. උදාහරණයක් විදිහට ගත්තොත් ඒ වයස්ගත පුද්ගලයා අවිවාහක කෙනෙක් නම් ඒ වගේම විවාහ වීමට සුදුසු කාලය බෙහෙවින් ඉක්ම වූ අවිවාහක තමන්ට දරුවෝ ඉන්නවනම් ඒ කියන්නේ මම ඉතනදී පැහැදිලි කරේ දරුවෝ විවාහ නැහැ විවාහ වෙලා නැහැ. ඒතකොට එවැනි තත්ත්වත් මේ වයස්ගත පුද්ගලයන්ට ඉතාම දැඩි පීඩනයක්. ඒ වගේම තමයි වයස්ගත වීමත් එක්ක දෙමාපියන්ට තමන්ගේ දූ දරුවන්ගේ ආදරය රැකවරණ මේ අහිමි වීමත් එක්කත් මේ සැඳෑ සමයේ ගත කරන වැඩිහිටියන්ට විශාල අභියෝගයක්. මෙහෙම වෙන්න හේතු තමයි විවාහක වුවත් තමන්ට දූ දරුවන් නොමැති වීමේ තත්ත්වය. ඒ වගේම දරුවන් විසින් දෙමාපියන් වැඩිහිටි නිවාස වලට බාර දීම වගේ තත්ත්ව. ඒ වගේම දරුවන් විවාහ වීමෙන් පසු දෙමාපියන්ගෙන් වෙන්ව දුර බැහැර ප්‍රදේශවල වාසය කිරීමට යෑම. දැන් මේ කාලේ ඕක අපිට ගොඩාක් දැක ගන්න පුළුවන් තත්ත්වයක්. ඒ වගේම තමයි අධ්‍යාපන හා රැකියා ඉලක්ක සපුරා ගන්න දරුවන් විදේශගත වීම. ඒකත් අපිට මේ කාලේ බොහොම සුලබව දැක ගන්න පුළුවන් කාරණයක්. දැන් මෙවැනි අවස්ථාවලදී මේ වියපත් වැඩිහිටියන් තුළ ඇතිවන මානසික අසහන තත්ත්වය එතකොට මේක අපිට මෙතකයි කියලා කියන්න බෑ. නමුත් ඔවුන් එක පිටතට පෙන්වන්නෙත් නෑ. එතකොට මේ தත්ත්වයේ බලපෑමත් එක්ක මොවුන් විවිධ මානසික රෝගවල නිරාවරණය වීමේ වැඩි සම්භාවිතාවයකුත් තියෙනවා. ඒ වගේම සියදිවි නසා ගැනීමේ සිතුවිලි පහළ වෙලා අපි ළඟට ආපු අයත් ඉන්නවා. එතකොට මේ වසර ගණනාවක් විච්ච මගේ මේ සායනික අධ්‍යක්ීම් වලට අනුව වැඩිහිටියන් තුල සුලබවම දක්වන්න ලැබෙන බිය தත්ත්වයක් තියෙනවා. අපි කියන්නේ ෆෝබියා தত্ত্ব. එතකොට මේ බිය தত্ত্ব ඇති වෙන්න බලපාන හේතු විදිහට මම දකින්නේ දැන් වයස්ගත වෙනකොට අන් අයගේ ආදරේ තමන්ට අඩු වෙලා අහිමි වෙලා යයි කියලා බයක් ඔවුන්ට ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අන් අයගේ අවධානය තමන්ට නොලැබේ කියලා බයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සමාජයේ විසින් තමව මින් අනුතුරු නොසලකා හරී වගේ බයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මින් පස්සේ මම දිනුදුභාවයට පත් වෙයි. එහෙම නැත්නම් මම රෝගී தত্ত্বයට පත් වෙයි. එහෙම නැත්නම් සමහරුන්ට මරණ බියත් ඇති වෙනවා. ඒතර මා හඳුනාගත්ත ආකාරයට ඇතැම් විට මේවා මේ හේතු සහිත සාධාරණ බියවල්. ඒකත් කියන්න ඕනේ. ඒ වගේම තමයි ඇතැම් අයට මේ ඇති වෙන බිය தত্ত্ব අර වයසත් එක්ක ඒක ඇති වෙන தত্ত্বයක් ඒක කිසිදු සාධාරණ හේතුවක් නැති අතාර්කික බිය. එතකොට දැන් මේ මනෝවිද්‍යාඥයෝ හඳුනාගත් ආකාරයට අවුරුදු 60න් 65න් පමණ පස්සේ කාලේ වෙනත් විදිහකින් කිව්වොත් මේ විශ්‍රාම ගැනීමෙන් පසු වයස් සීමාවේ මහලු පුද්ගලයන් තුළ දෙකගත හැකි මානසික හා චර්යාත්මක දුර්වල ලක්ෂණ තියෙනවා. ඇත්තටම මේවා සාර්ථක වැඩිහිටියක් ගත කරන පුද්ගලයන්ගේ ලක්ෂණ නෙමෙයි. ඒකත් අපි කියන්න ඕනේ. දැන් උදාහරණ විදිහට ගත්තොත් පවුල තුළ පවුලේ සමාජිකයන් සමග අඩුවෙන් මේ අය කතා කරන්නේ. ඒ වගේම ඔවුන්ගෙන් එංගෙලා හුදෙකලා ජීවත් වෙන්න යනවා. ඒ මානසික මට්ටමේ ස්වභාවය. ඒතර වැඩි කාලයක් ඊටාම කලකිරුණු හා කල්පනාකාරී ස්වරූපයෙන් ගත කරනවා. ඒ වගේම අසුභවාදී දේවල් පිළිබඳ පමණක් වැඩිපුර කතා කරන්න ගන්නවා. ඒ වගේම කිසිම දෙයකින් හෝ කිසිදු අයෙකුගෙන් තමන්ට වැඩක් නැත යන හැඟීමෙන් පසු වෙන්න පුළුවන්. ඒ වගේම අතීතයේ ආවර්ජනය කරමින් වර්තමානයේ තමාගේ තත්ත්වයට සාපේක්ෂව අතීතයේ කතරම් නම් හොඳද වගේ හිතන අය ඉන්නවා. ඒ වගේම තමයි ඉක්මනින් මිය යන්න තියෙනනම් කොච්චර හොඳද. ඒ වගේම තමත් සමහරු හිතනවා ඉක්මනින් මැරෙයි කියලා අපේක්ෂා කරන අය වගේම ඉක්මනින් මැරෙයි කියලා බයෙන් ඉන්න අයත් ඉන්නවා. ඒ වගේම තවත් දෙයක් තමයි මේ කාලය කාදමන්න එහෙම නැත්නම් කාලය ගෙවා දමන්න විවිධ අහිතකර චර්යාවන්ට නැඹුරු වෙච්ච අයත් අපිට දැක ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට සූදුවට මත්පැන් වලට නැඹුරු වෙච්ච වැඩිහිටියොත් අපිට දැක ගන්න පුළුවන් සමාජයේ. මේවා සාර්ථක වැඩිහිටිය අවධියක් ගත කරන පුද්ගල ලක්ෂණ කියලා අපිට කියන්න බෑ. මේවා පැහැදිලිවම ඔවුන්ගේ මානසික මට්ටමේ තියෙන ගැටලු. එතකොට මේවා දෙනින් එළියට එන එකත් ඉතාම වැදගත් මේ ප්‍රශ්නෙට පිළිතුරු හොයනකොට. එතකොට මනෝවිද්‍යාඥයෝ හඳුනගෙන තියෙන ආකාරයට වැඩිහිටි ඔබ දැන් පවුලේ සියලු දෙනා සමග මිත්‍රශීලීව කටයුතු කරන කෙනෙක් නම් ඒතර හැමෝටම එක ලෙස සලකන පුද්ගලයෙක් නම් ඒ වගේම ඔබ හාස්‍යයට ප්‍රිය පුද්ගලයෙක් නම් එහෙම නැත්නම් ඔබ ආගමික පුණ්‍ය කටයුතු වල නිරත වෙමින් ආධ්‍යාත්මික සුවය වෙනුවෙන් කටයුතු කරන කෙනෙක් නම් ඒ වගේම ඔබට ඕනම දෙයක් පිළිබඳ සුභවාදී ආකල්ප තියෙනවා නම් ඒ වගේම ඔබ ඕනම කෙනෙකුට අවශ්‍ය උපකාරයක් අවවාදයක් අනුශාසනාවක් ලබා දෙන්න අර නොමැලිව ඉදිරිපත් වෙන කෙනෙක් නම් එහෙම නැත්නම් අතීත මතකයන් එක විඳවමින් ඉන්න නැතුව පමණට වැඩි අනාගත බලාපොරොත්තුත් නැතුව
අතීතයේ බොරුවට ආවර්ජනය කරන්නෙත් නැතුව වර්තමානයේ ඔබ ගෙවා දමන කාලේ ඉතාම සතුටින් ඔබට ගත කරන්න පුළුවන් පුද්ගලයෙක් නම්, ඒ වගේම මරණයේ ඉක්මනින් හෝ පමා වී අපේක්ෂා නොකරන ස්වභාවික මරණයේ උරුම වේලාවට එය බාර ගැනීමට තරම් අවබෝධයෙන් කටයුතු කරන කෙනෙක් නම්, ඔබ සමබර නිරෝගී පෞරුෂයක් සහිත වැඩිහිටියෙක් බවට පත් වෙනවා. එතකොට මේ සාකච්ඡාවේ වැදගත්ම හා අවසාන හෙළිදරව් වශයෙන් දැන් මම ඔබට ඉදිරිපත් කරන්න යන්නේ සාර්ථක තෘප්තිමත් එළිහිටි දිවියක් වෙනුවෙන් ඔබට කරන්න පුළුවන් කාර්යන් කිහිපයක් පිළිබඳව. මානසික ගැටලු වලින් තොර සාර්ථක ජීවිතයක් ගත කරන්න නම් පුද්ගලයෙක් තුළ පැවතිය යුතු අත්‍යවශ්‍යම අවශ්‍යතාවයක් තමයි ඔබේ ජීවිතයට අර්ථයක් තියෙන්න ඕනි. මේක තවත් විදිහකට කිව්වොත් ඔබට ජීවිතේ නිරත වෙන්න අර්ථවත් කාර්යයක් නොමැති වුණාගෙන් පස්සේ තමයි ඔබට බොහෝ විට මේ මානසික අබල දුබලතාවයන් වලට ඔබට මූණ පාන සිද්ධ වෙන්නේ. ඉතින් විපත් භාවයත් එක්ක ඔබට සතුටින් නිරෝගීව දීර්ඝායුෂ ලැබීමට අවශ්‍ය නම් ඔබ ආශා කරන වැඩ, ඒ වගේම ඔබට කැමති දේවල්, ඔබ සතුට වෙන දේවල් මේ වගේ උපරිම කාලයක් අපිට ගත කරන්න පුළුවන් නම් ඒක ඉතාම වැදගත් කාරණයක්. ඒ වගේම තමන්ගේ ජීවිත කාලය තුළ විශාල ලෙස වෙහෙස මහන්සි වී වැඩ කළ අයෙකු වශයෙන් ඔබ විශ්‍රාම ගැනීමෙන් පසුව අසීමිත විවේක ගැනීම හා හුදෙකලා වීම තුළ ඔබ කාලයටත් කලින් මේ යන්න පුළුවන් පුද්ගලයෙක් බවට පත් වෙනවා කියන එක මේ විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ අසීමිත විවේක ගැනීම හෝ හුදෙකලා වීමක් ඔබට අවශ්‍ය වෙන්නේ. එතකොට ඔබගේ මේ සමාජ භූමිකාව එලෙසම තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යන්න අමාරු වුණත් ඒ සඳහා ආදේශක බොහොමයක් අපිට මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔබට පුළුවන් අර්ථවත් ප්‍රජා සේවා වැඩසටහන් සඳහා ඔබේ දායකත්වය ලබා දෙන්න. එහෙම නැත්නම් වැඩිහිටි සමිති වලට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන් බෙහෙවින් ප්‍රිය කරන විනෝදාංශ පවත්වාගෙන යාම වගේ දේවල් කරන්න පුළුවන්. එතකොට වයස්ගත වූ පසුවත් ඔබේ පෞරුෂය පෙර පරිදිම ආරක්ෂා කරගන්න ඔබට හැකියාව තියෙනවා. එතකොට මේකෙදි කරන්න පුළුවන් තවත් කාරණා කීපයක් තමයි ඔබට ඔබේ හිතවතුන් සමග සාදවලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම හිතවතුන් සමග විනෝදචාරිකා සංවිධානය කරන්න පුළුවන්. ඒවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම විවිධ සමිති සමාගම්වල ඔබට තනතුරු බාරගෙන සමිති සමාගම්වල කටයුතු කරන්න පුළුවන්. මේවා ඉතාම වැදගත් කාරණා මේ වෘද්ධ අවධිය යහපත්ව ගත කරන්න. ඒ වගේම ඔබට විශේෂ කායික අපහසුතාවයක් නැත්නම් වෛද්‍ය නිර්දේශ සහිතව හෝ රහිතව ව්‍යායාම වල නිරත වීම ඉතාම ප්‍රයෝජනවත් ඔබට. ඒ හරහා ඔබේ මේ ආහාර දිරවීමේ ශක්තිය වැඩිවීම, එතකොට ඔබට කොලෙස්ටරෝල් දිය වැඩියා වගේ රෝග වලින් බේරලා ඉන්න පුළුවන්. ඒ වගේම මානසික ප්‍රබෝධයක්, ඒ වගේම සුවදායි නිින්දක් ඔබට අනිවාර්යයෙන්ම හම්බෙනවා. ඒ වගේම මල මුත්‍රා ආදී ශරීරයෙන් බැහැර කිරීම පහසු වෙනවා. එතකොට මේ වගේ මේ බෙනිෆිට්ස් වාසි ගොඩාක් ඔබට හම්බෙනවා. ඒ වගේම තමාට ඇති හැකි කාලයේ තම අඹුදරුවන් ආගමට, ඒ වගේම සමාජයට තමාගෙන් ඉටු විය යුතු යුතුකම් නොපිරිහෙලා ඔබ ඉටු කරලා තියෙනවා නම් ඒ මතක සියල්ලම මේ වෘද්ධ අවධියේදී තම සමීපතමයන්ගේ ආදරය රැකවරණය ලැබෙමින් සතුටින් ගතකරන්න ඔබට හේතු වෙනවා අනිවාර්යයෙන්ම. එතකොට අපි මේ කතා කරපු සියලු දේවල් වලින් පැහැදිලි වෙන දෙයක් තමයි වෘද්ධ අවධිය කියලා කියන්නේ සමාජයේ වැඩිපුරට කතාබහට ලක් නොවන නමුත් බෙහෙවින් ගැටලු සහගත තත්ත්වයක් බවට සමාජයේ පත් වෙලා තියෙන දෙයක්. ඒ කියන්නේ වෘද්ධ අවධියේ පසුවන්නන් කියලා කියන්නේ සමාජයේ නොවටිනා පුද්ගලයන් සමාජයට බරක් වෙලා තියෙන කෙනෙක් ආය වශයෙන් තමයි සමාජය පිළිගන්නේ. එහෙමනම් එතනදී බලපාන සාධක අපි කතා කරා. එහෙම වෙන්න බලපාන මේ රෝගී පෞරුෂයක් කියන්නේ මොන වගේද කියන එක අපි සාකච්ඡා කරා. එවැනි රෝග පෞරුෂයකින් මිදෙන්න නම් ඔබ ක්‍රියාකාරී කෙනෙක් වෙන්න නම්, ඔබ නිරෝගී කෙනෙක් වෙන්න නම් මොකක්ද කරන්න ඕනි කියන කාරණේ පිළිබඳ අපි සාකච්ඡා කරා. මේ පිළිබඳ අපි අවබෝධයෙන් කටයුතු කරොත් බුද්ධ අවධිය කියන එක තමන්ගේ සමීපතමයෝ එක්ක ආදරය රැකවරණය ලැබෙමින් ඉතාම සතුටින් ගත කරන්න අනිවාර්යයෙන්ම ඔබට ඒ කාරණා වැදගත් වෙයි. මනෝචිකිත්සක ශාස්ත්‍රපති කෞමාල් ද සිල්වා. අහස් වියන ඔබට ඔබ හමුවන ගුවනේ සොඳුරු ඉටකඩ අහස් වියන නිෂ්පාදනය සමන්මලී ජයසිංහ.